අපි කතා කරමු මුදලේ අගය හා මිල මට්ටම අතර ඇති සම්බන්ධය. මොකද්ද පුතේ? මුදලේ අගයයි මිල මට්ටමයි අතර තියෙන සම්බන්ධය. ඇත්තටම මෙතන මේ මුදලේ අගය කියලා කතා වෙන්නේ. මෙතන මේ මුදලේ අගය කියලා කතා වෙන්නේ පුතේ මුදල් ලේඛකයක මුහුණත අගය නේ. පැහැදිලිද? ගණදෙනු කරන්න මුදල් ලේඛකයක් තුල ප්‍රින්ට් කරලා තියෙනෝනේ වටිනාකම. අපි මේ කතා කරන්නේ එයා ගැන නෙවෙයි. හරිද? එහෙනම් මේ මුදලේ අගය කියලා මෙතන කතා වෙන්නේ පුතේ මුදලේ මූර්ත අගය. ඒ කියන්නේ මුදල් ඒකකයකින් මුදල් ඒකකයකින් රුපියල් 100කින් රුපියල් 500කින් රුපියල් 1000කින් රුපියල් 5000කින් ඒ වගේ මුදල් ඒකකයකින් රට තුලදී ඔයා කඩේ ගිහින්න ඔයා පොලේ ගිහින්න නේ. එහෙනම් මුදල් ඒකකයකින් රට තුලදී මිලදී ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය ගැන කතා කරන්නේ. මොකද්ද? මුදල් ඒකකයකින් රට ඇතුළේදී මිලදී ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය අපි කියනවා එයාට මුදලේ අභ්‍යන්තර අගය කියලා. අපි කියනවා එකට මුදලේ අභ්‍යන්තර අගය. අන්නේ මුදලේ අභ්‍යන්තර අගය මිල මට්ටම මගින් තමයි පුතේ තීරණය කරන්නේ. මොකද්ද? ඒ අභ්‍යන්තර අගය මුදල් ඒකකයකින් රට ඇතුළේදී මිලදී ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය තීරණය කරන්නේ මෙන්න මේ මිල මට්ටම මගින්. අපි ඒක පොඩ්ඩක් මෙහෙම තේරුම් ගන්න බලමු. ඔයා හිතන්න පොල් ගෙඩියක් නේ අපි ගම්මුකෝ හාල් කිලෝ එකක් කියලා. හාල් කිලෝ එකක්. හරිද? හාල් කිලෝ එකක් පුතේ කලින් රුපියල් අපි හිතමු හාල් කිලෝ එකක් රුපියල් 100ට තිබ්බ කාලේ කියලා. රුපියල් 100යි. ඔයා ළඟ අපි හිතමු රුපියල් 1000ක් තියෙනවා. රුපියල් 1000. මේ ඔයාගේ මොකද්ද? මේ ඔයාගේ මූල්‍ය ආදායය. එහෙනම් පුතේ රුපියල් 100ක් වෙනකොට හාල් කිලෝ එකක් ඔයාට මිලදී ගන්න පුළුවන් අපි ඉල්ලුම් ප්‍රමාණය කියලා දාමු. මිලදී ගන්න පුළුවන් පුතේ මේ රුපියල් 100ෙන් හාල් කිලෝ 10ක් මිලදී ගන්න පුළුවන්. අපි මේකටම කියනවා තව නමක් මූර්ත ආදායම. මේ මූල්‍ය ආදායම මේ මූර්ත ආදායම. මූර්ත ආදායම කියන්නේ මූල්‍ය ආදායමින් මිලදී ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය. ඒ භාණ්ඩ හා සේවා ප්‍රමාණය 10ක් උනේ ඇයි පුතේ? මෙතන හාල් කිලෝ 1ක් රුපියල් 100 හිඳ. අපි හිතමු මේ හාල් කිලෝ 1ේ මිල පුතේ රුපියල් 200 බවට පත් වුණා. පැහැදිලි? එතකොට මොකද වෙන්නේ? ඔයාගේ මූල්‍ය ආදායම ස්ථාවර නම් ඔයාට පේනවා ඉල්ලුම් ප්‍රමාණය දිවත් මූර්ත ආදායම 5ක් බවට අඩු වුණා. එහෙනම් තේරුම් ගන්න භාණ්ඩේ මිල මට්ටම භාණ්ඩේ මෙන්න මේ මිල මට්ටම භාණ්ඩේ මිල මට්ටම වැඩි වෙනකොට පුතාගේ මොකද්ද මූර්ත අගය? එහෙම නැත්නම් අපි කියනවා මුදලේ අභ්‍යන්තර අගය මොකද්ද උනේ පුතේ? මුදලේ අභ්‍යන්තර අගය මොනව වීමක් වුණාද? පහළ යෑමක් වුණා. පැහැදිලිද? එහෙනම් පැහැදිලියදී ඔයාට මේ මිල මට්ටමයි, මිල මට්ටම කියන්නේ ඇත්තටම පොදු මිල මට්ටම, මේ පොදු මිල මට්ටමයි මුදලේ අභ්‍යන්තර අගය අතර සම්බන්ධයක් තියෙනවා. ඒක තමයි අපි මේ කතා කරන්න යන්නේ ප්‍රශ්නයක් ස්වරූපේ. හරව ගන්න ඔයාගේ 24 වෙනි පිටුව. මේකේ පළවෙනි ප්‍රශ්නය. මුදලේ අගය මිල මට්ටමට සම්බන්ධ වන්නේ කෙසේද? ඒකේ අටින් වරහණක් දාලා තියෙනවා. මේ ප්‍රශ්නය අහන්න පුළුවන් තව ස්වරූපයක්. මුදලේ අභ්‍යන්තර අගය හා මුදලේ අභ්‍යන්තර අගය හා දැන් පැහැදිලි වට මිල මට්ටම අතර ඇති සම්බන්ධය පැහැදිලි කරා. මේ දෙන්න අතර දැන් ඔයා දැක්කා මොන වගේ සම්බන්ධයක්ද තිබ්බේ? භාණ්ඩේ මිල මට්ටම් වැඩි වෙන්න වැඩි වෙන්න මූර්ත ආදායම නැත්තම් මුදලේ අභ්‍යන්තර අගය මොන වුණාද? අභ්‍යන්තර අගය අඩු වුණා. ප්‍රතිලෝම සම්බන්ධයක් තමයි තියෙන්නේ. ලියමු පළවෙනි ටික් එක. පළවෙනි ටික් එක ලියන්න. මුදලේ අභ්‍යන්තර අගය යනු ලියන්න. මුදලේ අභ්‍යන්තර අගය යනු මුදල් ඒකකයකින් රට තුලදී මිලදී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය. මිලදී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය. පැහැදිලි? අය කියන්නෝ නැහැ. දෙවෙනි ටික එක ලියමු.
මෙයා මෙයා කිව්වේ මේ මුදලේ අභ්‍යන්තරාගය හරිද මුදලේ යගේ මුර්ථගය මෙයා දේශීය මිල මට්ටම දේශීය මිල මට්ටම එහෙම නැත්නම් පොදු මිල මට්ටම සාමාන්‍ය මිල මට්ටම ඔයා එක දන්න දෙවෙනි ටියුට් එකේ මුල අපි කතා කරා මෙයා දේශීය මිල මට්ටම මගින් තීරණය වේ දේශීය මිල මට්ටම මගින් තීරණය වේ ඒ අභ්‍යන්තර අගය කොච්චරද කියලා ඒක තීරණය කරන්නේ මෙන්න මේ මිල මට්ටම මගින් කියලා තමයි මේ කියන්නේ ඒ කියන්නේ ඇත්තටම මිල මට්ටම් අඛණ්ඩව ඉඳලා යනකොට අපි කියනෝනේ උද්දමනයක් කියලා පුතේ එහෙනම් උද්දමනයත් එක්ක බඩුවල මිල මට්ටම් අඛණ්ඩව ඉඳලා යනකොට අපි කියනෝ උද්දමනයක් උද්දමනයක් එක්ක මුදලේ අභ්‍යන්තර අගය මොකද්ද වෙන්නේ පුතේ මුදලේ අභ්‍යන්තර අගය අඩු වෙනවා මේ වෙලා තියෙන්නේ හාල් වල මිල වැඩි වෙලා නේ එතකොට පොදු මිල මට්ටම එහෙම ඉඳලා යනකොට මිල මට්ටම් ඉඳලා යනකොට අභ්‍යන්තර අගය අඩු වෙනවා ඒ කියන්නේ පුතේ උද්දමන නේ උද්දමනයක් එක්ක අභ්‍යන්තර අගය අඩු වෙනවා කියලා තමයි කියවෙන්නේ එහෙනම් දෙවෙනි ටික ලියාගත්ත අපි මුලින්ම අභ්‍යන්තර අගය හැඳින්නුවා ඊළඟට අභ්‍යන්තර අගය තීරණය කරලා දෙන්නේ තීරණය කරන්නේ කුමන මට්ටමක් මගින්ද පුතේ තීරණය කරන්නේ පොදු මිල මට්ටම එහෙම නැත්නම් සාමාන්‍ය මිල මට්ටම මගින් තුන්වෙනි ටික එක මම හිතන්නේ ඒක print කරලා තියෙන්නේ කියවන්න මුදලේ අභ්‍යන්තර අගය හා මිල මට්ටම අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් පවතී. ඔයාලට පැහැදිලි වුණා නේද? මේ දෙන්න අතර තියෙන මොන සම්බන්ධයක්ද? ප්‍රතිලෝම සම්බන්ධයක්. අපි ලියමු ඊළඟ ටික එක මිල මට්ටම ඉහළ යන විට නැත්නම් පොදු මිල මට්ටම ඉහළ යන විට පොදු මිල මට්ටම ඉහළ යන විට අඩු ගණන් යනවා ඉහළ යන විට ක්‍රය ශක්තිය අඩුවන නිසා ක්‍රය ශක්තිය purchasing power එක මිලදී ගැනීමේ හැකියාව ඔයා අහලා තියෙනවා ක්‍රය ශක්තිය අඩුවන නිසා නැත්නම් පහළ යන නිසා කැමැති වචනයක් ක්‍රය ශක්තිය අඩුවන නිසා රට තුලදී මිලදී ගත හැකි රට තුලදී රට ඇතුලේදී රට තුලදී මිලදී ගත හැකි රට තුලදී මිලදී ගත හැකි බාණ්ඩ හා සේවා ප්‍රමාණය රට තුලදී මිලදී ගත හැකි බාණ්ඩ හා සේවා ප්‍රමාණය රට තුලදී මිලදී ගත හැකි බාණ්ඩ හා සේවා ප්‍රමාණය අඩුවීමෙන් අභ්‍යන්තරාගය පහළය අභ්‍යන්තරාගය පහළය නැත්නම් මුදලේ අභ්‍යන්තරාගය පහළය බඩුවල මිල මට්ටම් වැඩි වෙනකොට ක්‍රය ශක්තිය අඩු වෙනවලු ඒකෙන් හින්දා රට ඇතුලේදී මිලදී ගන්න පුළුවන් රට ඇතුලේදී ඔයාට මිලදී ගන්න පුළුවන් බාණ්ඩ හා සේවා ප්‍රමාණය මොකද්ද වෙන්නේ පුතේ පහළ යනවා ඒකෙන් හින්දා අපි කියනවා මොකද්ද අභ්‍යන්තර අගය පහළ යනවා කියන පැහැදිලි නේද ලියමු ඊළඟ ටික එක ඒ කියන්නේ අනිත් පැත්ත ලියන්න තියෙන්නේ මම දැන් ටයිප් කරලා තියෙන්නේ කියවන්න මිල මට්ටම එහෙම නැත්නම් පොදු මිල මට්ටම පහළ යන විට හිතන්න රුපියල් 200යි එක 200 ඉඳලා 100ට එනකොට ඔයාට පේනවා නේ මිලදී ගැනීමේ හැකියාව වැඩි වෙලා තියෙනවා රට තුලදී මුදල් ඒකකයකින් මිලදී ගන්න පුළුවන් බාණ්ඩ හා සේවා ප්‍රමාණය වැඩි වෙලා තියෙන්නේ මොකද්ද අභ්‍යන්තර අගය පෙරට වඩා වැඩි වෙලා එහෙනම් කියවල බලන්න මිල මට්ටම් පහළ යන විට ක්‍රය ශක්තිය ඉහළ යන නිසා රට තුලදී මිලදී ගත හැකි බාණ්ඩ හා සේවා ප්‍රමාණය වැඩි වීමෙන් අභ්‍යන්තර අගය ඉහළ යයි පැහැදිලි නේද එහෙනම් ඒ දෙපැත්ත ලියෙන්න ඕන ප්‍රතිලෝම සම්බන්ධයක් තියේ කියලා ලියලා නවත්තන්න එපා. ඒ ප්‍රතිලෝම සම්බන්ධය මොකක්ද කියලා පැහැදිලි කිරීමක් කරන්න මේ වගේ ප්‍රශ්නයකට අන්තිමටම පුතේ දැන් ඔක විතරමද අපිට තව දෙයක් ලියන්න බැරිද? ඒ මිල මට්ටම් ඉහළ ගියා, මිල මට්ටම් පහළ ගියා. ඒ තත්ත්වවලදී මේ අභ්‍යන්තර අගයට මොකද්ද වෙන්නේ කියලා මේ කතා කරේ. මිල මට්ටමේ වෙනසක් උනේ නැත්තම් ඈ මිල මට්ටමේ වෙනසක් උනේ නැත්තම් මෙයා හෙළුණේ නැත්තම් පුතේ අභ්‍යන්තර අගයට බලපෑමක් ඇති වෙනවද බලපෑමක් ඇති වෙන්නේ නැහැ ඒකින් හින්දා මම ඒක අන්තිමටම දාලා ඇති මිල මට්ටම ස්ථාවරව පවතින්නේ නම් ක්‍රය ශක්තිය ස්ථාවර නිසා මුදලේ අභ්‍යන්තර අගයද ස්ථාවර වෙයි පැහැදිලි නේද